තුන්න හතර හත සසුන පිටුවීමහිදී මුල්වන සංකිලේස භාගය හා අසේක භාග්‍ය සූත්‍රය. එහි සොලොස් සූත්‍රයන් අත්තර කෙලෙසියාම ගැනත් විග්‍රහ කරන නිවන් මගහිත්මී අවසංකළ රහත්තුූ අසේක භික්‍ෂුව ගැනත් විග්‍රහ කරන සූත්‍රයකු මත්ද. මහානෙනි. ස්ෘතවත් ෘතක්ජනයා මොහුද මොහොදෙ හැයි කියයි. මහනෙෙන ආරයවිනේ මේ මොහුොදක් නොවෙයි මහනෙනි මේ මහා ජලරාසියකි මහා ජලස්කන්දයකි මහන මොහුදයනො පුරුෂයාගේ ඇසය. ඒ ඇස නැමැති මොහුදෙයි රූපයෙන් හටගත් කෙලෙස් වේගියෝ ඇත්තාහ මේ කෙලෙසියාමට. යමෙක්කී රූපින් අටගත් කෙලෙස් වේගට යට නොවෙයිද මහනෙන. මොහු කෙලෙස් රල සහිත වූ කෙලෙස් සුලි සහිත වූ, කෙලෙස් මෝරුන් සහිත වූ, කෙලෙස් රකුසන් සහිත වූ ඇස නැමැති මුහොද තරණය කළේය. මෝදිින් එතර ගියය. රාත්්ඵලයේ නැමැති ගොඩබිමයි පීටි බ්‍රාහ්මණයායයි කියන ලැබේ. නිවන් මග හිමී අවසං වූ අසේක පුද්ගලයායි. මහනෙන කන පෙරමෙන් නාසය, පෙරමෙන් දිව පෙරමෙන් කය පෙරමෙන. මහනෙන මනසියනු පුරුෂයාගේ මුොහුදයි. ඒ මනස නැමැති මුහු දෙෙහි සිතෙයි උපදින අරමුණුවලින් හටගත් කෙරෙස්භේගියෝ ඇත්තාහ මේ කෙලෙසියාමයි. යමෙකේ මනසය උපදින අරමුණුවලින් හටගත් කෙලෙස් වේගේට අට නොවෙයිද මහනෙනි. මො කෙලෙස් රල සහිත වූ, කෙලෙස් සුලි සහිත වූ, කෙලෙස් මෝරුන් සහිත ව, කෙලෙස් රකුසන් සහිත ව මනස නමති මුොහොද තරණය කළේය මෝදිින් එතර ගියය. රහත් පලේ නැමැති ගොඩ බිමේ පිහිටි බ්‍රාහ්මණයයයි කියනු ලැබේ. නිවන් මගහික්මී අවසං වූ අස්සේක පුද්ගලයාය භාග්‍යවතුන් වහන්සේ මේ වදාලසේක මේ වදාළ සුගතුූ ශාස්තෘන් වහන්සේ යල්ලි මෙය වදාලසේක යෝ ඉමන් සමොද්දං සගාහං සරක්ක සං සවෝමී භයන් දුත්තරං අච්චතාරි සවේධන්තගු උසිත බ්‍රහ්මචරියෝ ලෝකන්තගූ පාරගතෝතිී උච්චතීති සංයුත්ත නිකාය. වේදනා සංයුත්තය සමුද්ධ සූත්‍රය. යමෙ කෙලෙස් සැඩමෝරන් සහිත වෝ, කෙලෙස් රකුසන් සහිතෝ, කෙලෙස් රල්ල සහිතෝ, එතරවීමට දුස්කර වූ මේ මුහුද තරණය කළේද අවබෝධෙහි මුදුම් පත් වූයේ වැස නිම කළ බඹසර ඇත්තේ, ලොව කෙළවරට ගියය. සසරෙන් එතර වූ නිවනකරා ගියේ ඇයි කියනු ලැබේ. මොහු නිවන් මග හික්මි අවසං වෝ අසේක පුද්ගලයාය. මෙය කෙලෙසයාම ගැනත් විග්‍රහ කරන නිව හික්මි අවසංකළ රහත් වූ අසේක භික්‍ෂුව ගැනත් විග්‍රහ කරන සූත්‍ර යැයි. මහනෙනෙ. ලෝකෙහි සත්ත්වයන්ගේ අහාපත පිණිස ප්‍රාණීන්ට දුප්පිණිස මෙ බිලී කොකු හයක් ඇත්තේය. ඒ කවර බිලී කොකු හයක් දෙයක් ඇසින් දතයුතු ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ ත්‍රිය ස්වභගය වූ කැමැත්ත ඇතිවෙන සිත් අලවන රූපයෝය. ඉතින් භික්ෂුවක් ඇතින්දුටු කෙලෙසුන්ට හිත වූ රූපය සතුතින් පිළිගනීද එහි ගුණ කියයිද එහි බැසගෙන සිටීද මහනෙනි. මේ භික්‍ෂුව මාරයාට අයත් කෙලෙසුන්ට හිත වූ රූපය නැමති බිලි කොක්ක ගිල දැමුවේ අයහාපතට පැමිණේ දුකට පැමිණේ පවිටු මාරයා විසින් කැමැති දෙයක් කළ හැකි බවට පැමිණේ ඇැයි කියනු ලැබේ. මහනිනි කණින් දතයුතු සබ්දයෝ පෙරමින්. නාසයෙන් දතයුතු ගන්ධයෝ පෙරමෙන් දිවෙන් ධතයුතු රසයෝ පෙරමින්. කයෙන් දතයුතු පර්ෂයෝ පෙරමෙන්. මනසින් ධතයුතු ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වභාව වූ කැමැත් ඇතිවන සිට අලවන මනසේ උපන් අරමුණුවවෙති. ඉදින් භික්ෂුවක් මනසය උපන් කෙලෙසුන්ට හිත වූ ඒ අරමුණු සතුටින් පිළි ගනීද ඒ ගුණ කියයිද එහි බැසගෙන සිටීද මහනෙන්නේ මේ භික්‍ෂුව මාරයාට අයත් මනසේ උපන් කෙලෙසුන් ප හිත වූ අරමුණු නැමති බිලි කොක්ක ගිල දැමුවේ අහපතට පැමිණේ දුකට පැමිණේ පවිටු මාරයා විසින් කැමති දෙයක් කළ හැකි බවට පැමිණියේ ඇැයි කියනු ලැබේ මේ කෙලසී යාමයි මාහනෙනෙ ඇසින් දතයුතු ඉෂ්ට වූ, කාන්ත වූ, මනාපවූ, ප්‍රියස්වභාව වූ කැමැත්ත ඇති වෙන සිත් අලවන රූපියෝ ඇත්තාහ. ඉතින් භික්‍ෂුවක් ඇසින්දුටු කෙලෙසුන්ට හිතූ ඒ රූපය සතුටින් නොපිලිගනීද එහි ගුණ නොකියයිද එහි නොබැසගෙන සිටීද. මහනෙන. මේ භික්‍ෂෝ මාරයාට අයත් කෙලෙසුන්ට හිතූ රූපේ නැමති බිල්ලිකොක්ක ගිල නොදැමුවේය. බිලිකොක්ක බින්දය බිල්ලිකොක්ක හාත්පසින්ම බිින්දය. අයාපතට නොපැමිණේ දුකට නොපැමිණේ පවිටු මාරයා විසින් කැමැති දෙයක් නොකළ හැකි බවට පැමිණේ යැයි කියනු ලැබේ. මහනෙන. කනින් ධතයුතු සබ්දයෝය පෙරමෙන්. නාසෙන් දතයුතු ගන්ධයෝය පෙරමෙන්. දිවෙන් දතයුතු රසයෝය පෙරමෙන්. කයෙන් දතයුතු ස්පර්ශයෝ, මනසින් ධතයුතු ඉස්්ට වූ, කාන්ත වූ, මනාප වූ ප්‍රියස්වභාව වූ කැමැත්ත ඇතිවන සිත් අලවන මනසේ උපන් අරමුණු වෙති. ඉතින් භික්‍ෂුවක් මනසය උපන් කෙලෙසුන්ට හිත වූ ඒ අරමුණු සතුටින් නොපිඩිගනීද එහි ගුණ නොකියයිද එහි නොබැසගෙන සිටියද. මහනෙන. මේ භික්ෂුව මාරයාට අයත් මනසෙහි උපදින කෙලෙසුන්ට හිත වූ අරමුණු නැමති බිලිකොක්ක ගිල නොදැමුවේය, බිලිකොක්ක බින්දේය, බිලිකොක්ක හාත් පසින්ම බින්දේය, අයහාපතට නො පැමිණියේ දුකටනො පැමිණේ, පවිටු මාර්යා විසින් කැමතික් දෙයක් නොකළ හැකි බවට පැමිණිය ඇයි කියෙන් ලබේ. මොහු නිවන් මගහික්මී අවසංහෝ අසේක පුද්ගලයාය. මේ කෙලෙසයාම ගැනත් විග්‍රහ කරන, නිවන් මගහිමි අවසංකල රහත් වූ අසේක භිච්ෂුව ගැනත් විග්‍රහකරණ සූතය.